ඔබවන් ලංකනින් මෙල්බන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ඔයාලා එකතු වෙන්නේ තවත් Coffee with Angie episode එකකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක්ම green card process එක ගැන. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා ඇමරිකාවේ ඉඳන් තනුජ අක්කා. ඉතින් ඇත්තටම තනෝජ අක්කට එයාගේම YouTube channel එකකුත් තියෙනවා පසල් නිවස කියලා. ඉතින් ඒ channel එක ගැන විස්තර අපි වීඩියෝ එකේ අන්තිම හරියේදී කියන්නම්. ඉතින් අපි මුලින්ම තනෝජ අක්කව ආයුබෝවන් කියලා Coffee with Angie episode එකට පිළිගන්නවා. ආයුබෝවන් අක්කි. ආයුබෝවන් අංගි. හරි. ඉතින් තනෝජ අක්ක ගැන පොඩි හැඳින්වීමක් කරොත් එහෙම තනෝජ අක්ක ඇත්තටම ඇමරිකාවේ ජීවත් වෙන්නේ. ඉතින් අක්කා green card lottery එක දිනපු කෙනෙක්. ඉතින් ඔයාලා දන්නවා මගේ channel එකේ මං හිතන්නේ මං අවුරුදු කීපයක්ම උගලන්ට හැම අවුරුද්දෙම ඔක්තෝබර් කිට්ටු වෙද්දී ඇප්ලිකේෂන් එක පුරවන හැටි එහෙම කරලා videos කරනවා. ඉතින් මේ අවුරුද්දේ කරපු video එකටත් ගොඩාක් views ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ වුණාට පෞද්ගලිකව මම green card දිනපු කෙනෙක් නෙමෙයි. ඉතින් ගොඩක් අය මගෙන් අහනවා green card එකේ මේ DV lottery application එකෙන් select වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් මම හිතුවා මේක ගැන research කරලා මගේ දැනුමෙන් විස්තර හොයලා ඔයාලට කියනවට වඩා දිනපු කෙනෙක්ගෙම මේ දේවල් අහලා දැනගන්න එක නිවැරදි කියලා. ඉතින් ඒ නිසා අද තනෝජ අක්ක එකතු වෙනවා අපිත් එක්ක ඒ සම්බන්ධව කතා කරන්න. ඉතින් තනුජාකි එහෙනම් අපි මුලින්ම green card එක කියන්නේ මොකක්ද කියන තැනින් පටන් ගමු. පොඩි හැඳින්වීමක් කරනවාද මොනවාද මේ green card කියලා කියන්නේ කියලා. Green card එක කියලා ඇත්තටම කියන්නේ නංගි ඇමරිකාවේ permanent resident ඒ කියන්නේ legally මේ රටේ පදිංචි වෙන්න අපිට හම් වෙන permit එක කියලා කිව්වොත් හරි. ඉතින් ඒක මුල් කාලේ issue කරලා තියෙන්නේ තනිකර කොළපාටින්. ඉතින් ඒක නිසා තමයි ඔකට green card එක කියලා කියන්නේ. ඉතින් green card එක ලබා ගන්න විදි කීපයක්ම තියෙනවා. මම ඉක්මනට කියන්නම්. ඒ කියන්නේ ඔයා මේ රටේ ඉන්න කෙනෙක් marry කරුවොත් ඔයා green card එකට eligible වෙනවා. ඒ වගේම ඔයා මේ රටේ කවුරුහරි කම්පැනි එකක් ඔයාව ස්පොන්සර් කරලා අරගෙන ඊට පස්සේ ඒගොල්ලන් ඔයාව තියාගන්න කැමති නම් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම ඔයා දැන් ස්ටඩි කරන්න මෙහෙ ඇවිල්ලා ඊට පස්සේ ඒ ප්‍රොසෙස් එක මේවා කරලා ඔයා හරියට මේ රටේ හොඳට ජොබ් එකක් කරන් මොකක් හරි කම්පැනි එකට ජොයින් වුණොත් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කතා කරන්නේ DV lottery program එක. ඒක තමයි ඇත්තටම මේ රටට එන්න තියෙන ලේසිම විශ්වාසවන්තම සහ ලාභම ක්‍රමය. හරි. ඉතින් green card එක කියන්නේ එතකොට ඇමරිකාවේ ස්ථිර පදිංචිය ලැබෙනවා හා සමාන දෙයක්. ඉතින් එතකොට අක්කි දැන් කිව්වා ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් අද අපි කතා කරන්නේ DV lottery කියන එක. ඉතින් කොහොමද ඇත්තටම මේ lottery system එක මම හිතන්නේ lottery කියලා නම තියෙන හින්දා මේක lottery system එකක්. ඉතින් මේක කොහොමද මේ process එක වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවාද? නංගි අවුරුද්දකට සැරයක් US government එකෙන් opportunity එකක් දෙනවා ලෝකයේ ඉන්න ගොඩාක් රටවල් වලට මේ අවස්ථාව හම්බෙන සමහරක් රටවල් නම් ඒකෙන් exclude කරලා තියෙනවා. ඉතින් ඒ ලැබෙන ඒ දෙන opportunity එක තමයි අනිත් රටවල් වල ඉන්න අයට ඇමරිකාවට ඇවිල්ලා legally පදිංචි වෙලා ඒගොල්ලන්ට මෙහෙ ජීවත් වෙන්න. ඉතින් ඒක අවුරුද්දකට සැරයක් තමයි open වෙන්නේ. ඒකත් ඔක්තෝබර් මාසයේ මුල් සතියේ ඉඳන් නොවැම්බර් මාසයේ මුල් සතිය වෙනකම් මේක open කරනවා. ගවර්න්මන්ට් වෙබ්සයිට් එක හරහා තමයි අපි මේකට ඇප්ලයි කරන්න ඕනේ සල්ලි කිසිම දෙයක් ගෙවන්නේ නැතුව. ඔව් එතකොට මගෙන් ගොඩක් අය අහලා තිබ්බා විශේෂයෙන්ම ලංකාවේ හැම සමහරක් අය මේ සඳහා මුදල් අරන් ඇප්ලිකේෂන් එක දාලා දෙනවා ඒ වගේ. මේක ගවර්න්මන්ට් එකෙන් රෙකමෙන්ඩ් කරනවද? ගවර්න්මන්ට් එකෙන් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. ඒ වුණාට දැන් සමහරු ඉන්නවනේ නංගි අර තමුන්ට කම්පියුටර් ලිටරසි එක නැතුව හරි කො කම්පියුටර් එකකට ඇක්සස් නැත්නම් ඒ වගේ වෙලාවකට ලංකාවේ සමහරු උදව් කරනවා අපි හිතමු සයිබර් කැෆේ එකකට ගිහිල්ලා හරි ඒ වගේ කරාට කමක් නැහැ. නමුත් දැන් අපි ක්‍රෙඩිට් කාඩ් එකකින් පේමන්ට් කරලා වෙන ලින්ක් එකක් හරහා ගිහිල්ලා වෙන වෙබ්සයිට් එකක් හරහා ගිහිල්ලා ඒක නම් කිසිම වෙලාවක කරන්න එපා. මොකද ඒක හරි. ඉතින් අක්කට දල වශයෙන් මතක නම් කියන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක දැන් අපි ඉන්ටර්නෙට් එක හරහා අයදුම් කරන්නේ මේ සඳහා තියෙන ඕන මූලික සුදුසුකම් කීපයක් තියෙනවා.
නංගි මෙහෙමයි එකක් දෙවිධයකට මේකට ක්වොලිෆයි වෙන්න පුළුවන් එකක් තමයි ඔයා ඇඩ්වාන්ස් ලෙවල් එක කියන්නේ අපේ මෙහෙ විදියට කියනවා නම් හයි ස්කූල් এডুকেෂන් එක අපි කියන සක්සස්ෆුලි කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ කියන්නේ ඔයා හයි ඇඩ්වාන්ස් ලෙවල් පාස් වෙලා තියෙන්න ඕනේ එතකොට ඒ ඒ විදිහට ඔයාට ඇඩ්වාන්ස් ලෙවල් පාස් වෙලා කියන්නේ හයි ස්කූල් කම්ප්ලීට් කරා කියලා ඇප්ලයි කරන්න පුළුවනි ඊළඟට ඒ තමයි දැන් සමහරු ඉන්නවනේ ඇඩ්වාන්ස් ලෙවල් පාස් වෙලා නැහැ නමුත් මොනවා හරි අපි කෝර්සස් කරලා ඩිප්ලෝමාස් කරලා අපි හොඳ රැකියාවල් කරනවා නේද? එතකොට ඔයාට ඔයා මේ රටේ ක්වොලිෆයින් ජොබ් එකක් කරනවා නම් ඇඩ්වාන්ස් ලෙවල් පාස් වෙලා නැති වුණත් ඔයාට අවස්ථාව තියෙනවා ග්‍රීන් කාඩ් එකට ඇප්ලිකේෂන් එක දාන්න. හරි. එතකොට අක්කා ගොඩක් අයට මේ අවුරුද්දේ තිබ්බ ප්‍රශ්නයක් තමයි පාස්පෝර්ට් එක අනිවාර්ය වෙලා තිබ්බා කියලා. ඉතින් ගොඩක් අයට පාස්පෝර්ට් නැතුව ලොකු ප්‍රශ්නයක් වුණා. මේක අනිවාර්ය දෙයක් නේද? අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එක සහ ඒක වැලිඩ් පාස්පෝර්ට් එකක් වෙන්න ඕනි නංගේ අඩුම ධර්මයේ මාස 6කට ඒකේ වැලිඩිටි එක තියෙන්න ඕනි ඔයා ග්‍රීන් කාඩ් එකට ඇප්ලිකේෂන් එක දානවා නම්. හරි. ඉතින් ගොඩක් අය අක්කි මගේ වීඩියෝස් සහ මං හිතන්නේ YouTube එකේ ග්‍රීන් කාඩ් කියලා ගැහුවොත් ගොඩාක් වීඩියෝස් තියෙනවා ඇප්ලිකේෂන් පුරවන හැටි. ඉතින් ගොඩක් අය ඇත්තටම මේ අවුරුද්දේ දැනටමත් අප්ලයි කරලා ඇති. ඉතින් ඊළඟට කට්ටියට දැනගන්න ඕනේ මේකේ ප්‍රතිඵල එන්නේ කොහොමද? කවදද? ඒ වගේම ප්‍රතිඵල බලන්නේ කොහොමද කියලා. ඒක පොඩ්ඩක් විස්තර කරොත් එතකොට ප්‍රතිඵල සාමාන්‍යයෙන් එන්නේ ඒප්‍රියල් සහ මැයි ඔය ඒප්‍රියල් අන්තිමේට වගේ තමයි සාමාන්‍යයෙන් ප්‍රතිඵල නිකුත් වෙන්නේ. ඒක අපිට වෙබ්සයිට් එක හරහා අපිට දැනගන්න පුළුවන් ඒක නිකුත් වෙනවා කියලා. එතකොට ඒක ප්‍රතිඵල නිකුත් වුනහම මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ ඇප්ලිකේෂන් එක මුලින් සබ්මිට් කරනකොට ඔයාට හම්බුනානේ කන්ෆර්මේෂන් නම්බර් එක. ඒ කන්ෆර්මේෂන් නම්බර් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයා කියන්නේ සිලෙක්ටඩ් කැන්ඩිඩේට් කෙනෙක්ද කියන එක බලා ගන්න. ඉතින් දැන් ඔයාට බැරි වෙලාවත් ඔයාගේ කන්ෆර්මේෂන් නම්බර් එක නැත්නම් ඔයාට පුළුවන් නම බර්ත්ඩේ එක වගේ පාවිච්චි කරලා හොයාගන්න. ඒක චුට්ටක් අමාරුයි. ඉතින් ඒක නිසා තමයි අපි අර හැමතිස්සෙම මම දැන් ඔයාට කියලා රෙකමෙන්ඩ් කරන්නේ නම්බර් එක තියාගන්න කියලා. ඉතින් නම්බර් එක පාවිච්චි කරලා ඔයාට බලන්න පුළුවන් ඔයා සිලෙක්ටඩ් කැන්ඩිඩේට් කෙනෙක්ද කියලා. හරි. ඉතින් ඔන්න ඔය ස්ටෙප් එක වෙනකන් අකි ගොඩක් අයට තනියම කරගන්න පුළුවන් සහ ඔය දේවල් ගොඩක් අය කතා කරනවා. ඉතින් කෙනෙක් රිසල්ට්ස් ගිහිලා චෙක් කරාට පස්සේ මං හිතන්නේ සෑහෙන සුළු පිරිසකට තමයි ඉතින් මේක හම්බෙන්නේ. ඇත්තටම එතන පොඩි ලක් එකක් වගේ තියෙන්න ඕනේ. ඉතින් මේක ලොතරැයියක්නේ. ඉතින් කෙනෙක් සිලෙක්ට් වුණොත් ඒ කියන්නේ එතකොට ඒගොල්ලන්ට මෙසේජ් එකක් එනවා කෙනෙක් සිලෙක්ටඩ් කියලා. ඊට පස්සේ ප්‍රොසෙස් එක තමයි ඉතින් දැන් කට්ටියට දැනගන්න ඕනේ. අක්කිට පොඩ්ඩක් කෙටියෙන් විස්තර කරන්න පුළුවන්ද සිලෙක්ටඩ් කියලා එයා රිසර්ච් චෙක් කරාම වැටුණාට පස්සේ මොකද කරන්න ඕනේ මොකද වෙන්නේ කියලා. හරි. ඕනනම් එතකොට ඔයාට ලින්ක් එක දෙනවා DS-260 එක ෆිල් කරන්න. ඒක ලොකු දිග ડોකියුමන්ට් එකක්. ඉතින් ඔයා ඒකේ ඔක්කොම ඒ අහලා තියෙන විස්තර එකින් එක ගිහිල්ලා ෆිල් කරලා ඔයා ඒක ඔන්ලයින් සබ්මිට් කරනවා. එතකොට මේක යන්නේ කෙන්ටකි මෙහි කෙන්ටකි ඔෆිස් එකක් තියෙනවා. ඒ ඔෆිස් එකට තමයි ඔයාගේ ડોකියුමන්ට් එක සබ්මිට් කරන්න. ඒක ඔන්ලයින් තමයි සබ්මිට් වෙන්නේ. ඉතින් ඇත්තටම දැන් මම අපි සජෙස්ට් කරන අපි රෙකමන්ඩ් කරන දේ තමයි ඔයා රිසල්ට්ස් බලලා ඔයා සිලෙක්ට් වුණා නම් පුළුවන් ඉක්මනටම ඒක දාන්න. මොකද ඒකත් බලපානවා ඔයාගේ ප්‍රොසෙස් එක. ඒ කියන්නේ ඔයා ක්වොලිෆයි වෙන එකට ඒකත් ඇත්තටම බලපානවා. මොකද දැන් ඔයා සිලෙක්ටඩ් කැන්ඩිඩේට් කෙනෙක් වෙච්ච පළියටම නංගි ඒකෙන් කියන්නේ නැහැ දැන් ඔයාට ඔක්කොම හරි ඔන්න දැන් ඔයාට ඇමරිකාවට එන්න පුළුවන් කියලා. ඉතින් දැන් මේ DS-260 එක දැම්මට පස්සේ තමයි ඇත්තටම මෙතන ප්‍රොසෙස් එක පටන් ගන්නෙ. හරි. ඉතින් DS-260 එක සබ්මිට් කරාට පස්සේ කෙන්ටකි ඔෆිස් එකෙන් එයාලව ආපහු කන්ටැක්ට් කරනවද මොන හරි ડોකියුමන්ට්ස් ඉල්ලන්නේ වගේ දෙයක්ද? නංගි ඔතනින් තමයි ඇත්තටම අර ෆිල්ටරින් ප්‍රොසෙස් එක පටන් ගන්නෙ. ඔතනදී දැන් අපි හිතමුකෝ අපි කියලා තියනවා කියලා මෙහෙම මම ඇඩ්වාන්ස් ලෙවල් පාස් හරි එහෙම නැත්නම් මං ජොබ් එක හරහා තමයි මම මේක ඇප්ලයි කරන්න කියලා උදාහරණයක් විදියට. එතකොට හැබැයි දැන් මේ ජොබ් එක ඔයා ක්වොලිෆයින් ජොබ් එකක් නෙමෙයි නා මේ රටේ. අන්න ඔයාව එතනින් ගැලවෙන්න පුළුවන්. ඔයාව එතනින් පස්සාව කන්ටැක්ට් කරන්නේ නැහැ ඇත්තටම. මොකද දැන් ගොඩක් දෙනෙක් කියනවා මම DS-260 එක දැම්මා හැබැයි මට අපව මුකුත් කියන්නේ එහෙන් අපිව කන්ටැක්ට් කරේ නැහැ කියලා. ඒ කියන්නේ ඔයා මොනාහරි හේතුවක් නිසා ඩිස්කොලිෆයි වෙලා තියෙනවා කියන එක.
එතනින් පස්සේ ඔයා ක්වොලිෆයිඩ් නම් ඒ කියන්නේ ඔයාට ඉදිරියට යන්න පුළුවන් නම් ඔන්න දැන් ඔයා ඔයාට කන්ටැක්ට් කරලා ඔයාට ඊමේල් එකක් එනවා මෙන්න මේ මේ දේවල් ඔයා දැන් ලෑස්ති කරගන්න කියලා. ඊට පස්සේ තමයි ඔයාට ඕන කරන ડોකියුමන්ට් සෙට් එකක් එවනවා. ඒ ටික ඔයා දැන් ඔන්න ලෑස්ති කරගන්න ඕනි ඉන්ටර්විව් එකට යන්න. හරි. එතකොට අක්කි මේ ගොඩක් දෙනෙක් කතා කරන එකක් තමයි මේ ඇප්ලිකේෂන් එක පුරවලා ඔක්කොම කරලා මේ ග්‍රීන් කාඩ් එක ගන්න මේ ඩීවී ලොටරි සිස්ටම් එකේදී සිලෙක්ට් වුණාට පස්සේ ස්පොන්සර් කෙනෙක් ඕනේ එහෙම නැත්නම් හෝස්ට් කෙනෙක් ඕනේ කියලා. ඉතින් මෙන්න මේ හෝස්ට්ගේ විස්තර මේ ඩී අර 260 ෆෝම් එකේද පුරවන්නේ නැත්නම් ඊට පස්සේද අවශ්‍ය වෙන්නේ? ओके होस्ट होस्ट सह स्पॉन्सर क्या ने नंगे अतरम देने होस्ट के विस्तर अवश्य वेने डीएस 260 एकट बेसिकली अतन दी वाट ओना वेने कौर हरी अमेरिका वे इन के ने के एड्रेस एक वितराय एक अत अवश्य वेने रोयागे ग्रीन कार्ड एक ए ए एड्रेस एकट तमाय पोस्टल लिखे आवाने एकट तमाय एक ओना वेने है भाई ओया देन डीएस 260 के दाल ओया वाव इतने यहां तो वाट यान पुलवांग वेने वना अनिवार्य मो वाट अवश्य वेना स्पॉन्सर के ने को लंग ලංකාවෙන් එන කෙනෙකුට මොකද ලංකාවෙන් එන අයට ස්පොන්සර් කෙනෙක් අනිවාර්යයි කියන එක දැන් ගියවරු ඒ කියන්නේ මේ වෙනකන් වෙබ්සයිට් එකේ තියෙන විස්තර වලට අනුව ස්පොන්සර් කෙනෙක් අවශ්‍යයි. එතකොට ඒ ස්පොන්සර් ඇමරිකාවේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එයා ඇමරිකාවේ ලීගලි ඒ කියන්නේ PR එක තියෙන කෙනෙක්, ඒ කියන්නේ ග්‍රීන් කාඩ් තියෙන කෙනෙක් හරි සිටිසන් කෙනෙක් හරි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නංගේ අනිත් කරනව එයාගේ ඉන්කම් එක sufficient වෙන්න ඕනි. හැම නැත්තම් ඇති වෙන්න ඕනි. එයා ඒ ස්පොන්සර් කරන පවුලත් රැක බලා ගන්න. කියන්නේ අපි හිතමු දැන් මම කවුරු හරි ස්පොන්සර් කරනවා නම් මගේ මහත්තයයි මමයි ඉන්නේ. එතකොට මම ස්පොන්සර් කරන පවුලේ 4 දෙනෙක් ඉන්නවා නම් එතකොට මගේ ඉන්කම් එක sufficient වෙන්න ඕනි 6 දෙනෙක්ව නඩත්තු කරන්න යම් කිසි කාලයක්. සාමාන්‍යයෙන් ඒගොල්ලන් කියන්නේ අවුරුද්දක් විතර කියලා. එතනින් පස්සේ එයාලට මොනවා හරි දෙයක් වුණත් අර ස්පොන්සර් ගේ අතේ ලොකු අගකීමක් තියෙනවා. ඒ ඔයා ස්පොන්සර් කරන ෆැමිලි එක බලා ගන්න. හරි. එතකොට සමහර අවස්ථාවලදී කෙනෙක්ගේ හොඳ අඳුරන කෙනෙක් ඉන්නවා නම් එයාට දීස් අර ෆෝම් එක පුරවද්දී හෝස්ට් විදිහට එයාගේ ඇඩ්‍රස් එක දාලා එයාවම එයා කැමති නම් ස්පොන්සර් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් හදිසියකට මේක පුරවනකොට ස්පොන්සර් කෙනෙක් හිටියේ නැත්නම් ඇමරිකාවේ ටිකක් දුරින් හරි අඳුරන කෙනෙක්ගේ ඇඩ්‍රස් එක දාලා ඊට පස්සේ ස්පොන්සර් කෙනෙක්ව හොයන්න ගන්නත් පුළුවන් නේද? හරියටම හරි නංගි. ඒක තමයි අර ගොඩක් වෙලාවට දැන් මම මෙහෙ දැකලා තියෙනවා තමුන් දන්න ළඟම අය නැහැ. ඒ වුණාට අර දන්න කෙනෙක් මාර්ගෙන් වගේ හොයාගත්තු අය ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම නංගි මෙහෙමයි දැන් අපි හොඳ රිලේෂන්ෂිප් එකක් අපේ යාළුවොත් එක්කලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ අය අපිට රෙකමෙන්ඩ් කරලා කවුරු හරි හොයලා දෙන්න පුළුවන්. මොකද මේක දෙගොල්ලන්ගෙම ලොකු වගකීමක් තියෙන එක මම බොහොම පැහැදිලිව කියනවනේ. මොකද ස්පොන්සර් කරනවා කියන්නේ නංගි දැන් අපිට ලංකාවෙ ඉන්න කෙනෙකුට හිතෙන්නේ අපෝ මෙයාට මේ නිකන් ડોකියුමන්ට් එකක් දෙන්න තියෙන්නේ කියලා. හැබැයි දැන් ඇමරිකාවේ රජයෙන් ඒක බොහොම තදට බලපානවා. කියන්නේ මම දැන් ඇත්තටම ස්පොන්සර් කරලා තියෙනවා. එයාලට කියන්නේ මොනවා හරි ෆයිනෑන්ෂියලි මොනවා හරි ප්‍රශ්නයක් ආවත් එයාලගේ ලීගලි මොනවා හරි දෙයක් ආවත් මම තමයි වගකීම ගන්න ඕනේ. ඉතින් ඒක නිසා හැම වෙලෙම ඔයා ගොඩක් විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනේ. ඒ තව කෙනෙක් ඔයාව ස්පොන්සර් කරන්න. ඉතින් දැන් මම ගොඩක් කලාවට කියන දෙයක් තමයි ඔයා දැන් ඔයා ඩීවී ලොටරි එකට ඇප්ලයි කරලා දෙන පොඩ්ඩක් හොයලා බලන්න. මේ Facebook එකේ එහෙම වගේ යාළුවෝ ඉන්නවනම් හොයලා බලලා පොඩ්ඩක් යාළුකමක් ඇති කරගෙන තියාගෙන කපටි කමක් කරන්න නෙමෙයි මොනවා හරි උදව්වක් ඕන වුණොත් එතකොට ඔයා සිලෙක්ට් වුණොත් ඔයාට යාගෙන් අහන්න පුළුවනේ ද මාව ස්පොන්සර් කරන්න කියලා. අනිත් දේ මට කියන අමතක වෙච්ච දෙයක් තියෙනවා නංගි දැන් අපි හිතමු කාට යාළුවෙක් ඒ ඔයා හොයාගන්න ස්පොන්සර්ව එයාගේ ඉන්කම් එක මදි නම් ඔයාට ජොයින්ට් ස්පොන්සර් යන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දෙන්නේ 3 දෙනෙක් එකතු කරලා ඔයාට පුළුවනේ ස්පොන්සර්ව ඒ කියන්නේ ඒ රික්වයර්මන්ට් එක හරි ගස්ස ගන්න එහෙම නැත්නම් ෆුල්ෆිල් කරගන්න. හරි. තව දෙයක් කියන්න ඕනේ දැන් අක්කි අර කලින් කිව්වා අක්කි කීප දෙනෙක්වත් ස්පොන්සර් කරා කියලා. ඉතින් දැන් ඒක කිව්වහම සමහර සබ්ස්ක්‍රයිබර්ස්ලා හිතන්න පුළුවන් එහෙනම් අක්කිව කන්ටැක්ට් කරලා ස්පොන්සර් එකක් ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම අපි මෙතනදී හිතන්න ඕනේ ඒ අපි අඳුරන කෙනෙක් ගොඩක් අඳුරන අයනේ ඒ වගේ වගකීමක් ගන්න කැමති. ඉතින් ඔයා ඔය පැත්තේ හිටියානම් ඔයා ස්පොන්සර් කරනවාද කියලාත් හිතන්න ඕනේ නේ දකි. මොකද අපි අඳුරන් නැති කෙනෙක්ගෙන් එහෙම අහන එක එයාටත් සාධාරණ නැහැනේ. ඒක නේද? අනිවාර්යෙන්.
ඔව් නංගි ඒක ඇත්තටම මොකද දැන් මමත් ස්පොන්සර් කරලා තියෙන්නේ මගේ කියන්නේ මම ගොඩාක් ළඟින් මම හොඳටම දන්න කෙනෙක්ව ඊට අමතරව දැන් මම මගේ නංගිටත් පේපර්ස් දාලා තියෙනවා ඉතින් එතකොට අර ඒගොල්ලන් ඒවත් බලනවා දැන් මට කියන්නේ මොකද අවුරුදු 10ක් යනකම් වගකීම තියෙනවා ස්පොන්සර්ගේ අතේ ඉතින් ඒක නිසා මම ආයෙත් කියන්නේ ළඟි ඔයා කියපු එක හරියටම ඒක ලොකු වගකීමක් ඉතින් දැන් සමහරු මම දන්නවා මෙහෙට ඇවිල්ලා ස්පොන්සර්ගේ කියන්නේ නම මේවා වෙන විදිහට ඒ වගේ කරනවා ඉතින් ඔයාව කවුරු හරි ස්පොන්සර් කරුවොත් ඉතින් එයාට භක්තියෙන් සලකන්නේ කියන්නේ එයා තමයි ඔයාට ගොඩාක්ම මේ මේ රටටෙන් උදව් කරන කෙනා මොකද ස්පොන්සර් කෙනෙක් නැහැ කියන්නේ ඔයාට මොන ක්වොලිෆිකේෂන් එක තිබ්බත් වැඩක් නැහැ ඔයාට මේ රටට එන්න බැරි වෙන නිසා ඔව් ඉතින් ඒ නිසා පොඩ්ඩක් අර කන්ටැක්ට්ස් හොයලා බලන්න ඒ වගේම අහන අහලා කවුරු හරි බෑ කිව්වොත් එයාත් එක්ක තරහ වෙන්නත් එපා මොකද ලොකු වගකීමක් ගන්න පුළුවන්ද කියලානේ අපි අහන්නේ ඉතින් ඒ නිසා පුළුවන් තරම් හොයලා බලන්න ළඟ කෙනෙක් ඉන්නවාද කියලා ස්පොන්සර් කරන්න හරි ඇත්ත හරි යකි ඉතින් අපි හිතමු දැන් කෙනෙක් හෝස්ට් සහ ස්පොන්සර් කෙනෙක්ව හොයාගත්ත කියලා ඉතින් ඊට පස්සේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එකට යන්න ඕනේ ඉතින් මේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එකේදී මොකද වෙන්නේ සහ දැන් මේ වෙනකන් අපි ෆෝම් එක පුරවලා දානකන් අපිට කිසිම වියදමක් ගියේ නැහැ මං හිතන්නේ මෙතනින් පස්සේ තමයි ටිකක් වියදම් යන්න පටන් ගන්න මේ එතනින් එහාට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරමු දක්කි ඔව් නංගි දැන් ඔය DS260 එක පුරවලා යවලා ඊට පස්සේ ඔයාව දැන් කන්ටැක්ට් කරපුවාම ඔයාලට මුලින්ම දැන් ඔන්න සල්ලි ගෙවන්න පටන් ගන්න තැන තමයි ඔයාගේ මෙඩිකල් එකට යන්න වෙන තැන. දැන් ලංකාවේ නම් ආසිරි හොස්පිටල් තමයි මෙඩිකල් එකට යන්න තියෙන්නේ. එතකොට අවුරුදු 16ට වඩා අඩු දරුවෙකුට රුපියල් 20000ක මුදලකුත් මම කියන්නේ ගිය අවුරුද්ද වෙනකන් සහ අවුරුදු 16ට වඩා ඒ කියන්නේ ඇඩල්ට් කෙනෙකුට රුපියල් 16000ක මුදලකුත් තමයි යන්නේ ඒ තියෙන ටික කරන්න. හැබැයි ඊට අමතරව දැන් ඇමරිකාවේ රජයෙන් කියලා තියෙන වැක්සිනේෂන්ස් වගේක් තියෙනවා. ඉතින් ඒ වැක්සිනේෂන්ස් ඔයා අරගෙන තිබුණේ නැත්නම් ඒ වැක්සිනේෂන්ස් වලට ඔයාට වෙනම සල්ලි යනවා. ඉතින් ඔතනදි තමයි කියන ඔයාගේ පවුලේ 4 දෙනෙක් බබාලා දෙන්නයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නම් එතකොට 20000 ඒවා දෙකයි 16000 ඒවා දෙකයි. ඒ විදිහට තමයි අපි ගණන් හදාගන්න ඕනේ. හරි. ඉතින් මෙඩිකල් එක කරාට පස්සේ අපි ඊට පස්සේ මොකද වෙන්නේ? මෙඩිකල් එක කරලා ඊට පස්සේ ඔයාලට දෙන්නේ සීල්ඩ් පැකේජ් එකක් තමයි ඉෂුව කරන්න. එතකොට ඒ ඊට අමතරව ඔයාලට සිද්ධ වෙනවා ඔයාගේ හෝස්ට් සෝරි ස්පොන්සර්ගේ විස්තර ඔක්කොම ටික දැන් ඔයා ලෑස්ති කරගන්න ඕනේ. ස්පොන්සර්ට වෙනම තියෙනවා ෆෝම් එකක් ෆිල් කරන්න. එතකොට ස්පොන්සර්ගෙන් තව ගන්න තියෙනවා එයාගේ සැලරි විස්තර, එයාගේ ප්‍රොපර්ටිස් වල විස්තර ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම අර ඒ කියන ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික එකින් එක අර චෙක් ලිස්ට් එකක් වගේ තියාගෙන ලොකු ලිස්ට් එකක් එනවා එකින් එක හදාගන්න. මොකද එකක් හරි මිස් වෙලා නම් නංගේ ඇත්තටම තේරුමක් නැහැ අපි යන එක මොකද අපි නිකන් සල්ලි නාස්ති කරගන්න එක විතරයි වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාට ස්පොන්සර් කෙනෙක් හොයාගන්න අමාරුයි වගේ තේරෙනවා නම් රෂ් කරන්න එපා මෙඩිකල් එක කරන්න. මොකද එතකොට මෙඩිකල් එක කරලා එතෙන්ට ලොකු සල්ලියක් අපි ගෙවලා අන්තිමේදී ඔයාට ස්පොන්සර්ව නැත්තම්. එහෙම නැත්තම් අනිත් දේ තමයි නංගේ දැන් අපි රස්සාව ගැන අපි දැන් ලංකාවේ අපි සමහරක් වෙලාවට එක එක තැන් වලින් ලෙටර්ස් අරගෙන එහෙම කරලා පෙන්නන්න හදනවනේ. ඉතින් පොඩ්ඩක් ඒ වගේ වෙලාවලදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔය ඔක්කොම හදාගෙන ගිහිල්ලා ඉන්ටර්විව් ප්‍රොසෙස් එකේදී තේරෙනවා තින් එහෙම මේවා ෆේක් ડોකියුමන්ට් හරි ෆෝජ්ඩ් ඒවා හරි කියලා නේ. එතකොට අර අපි කරපු ඔක්කොම සල්ලි ටිකත් වතුරේ ඔයා වීසා එකට ගෙවන සල්ලි අපත යනවා. ඉතින් ඒක නිසා හරිම කෙයාර්ෆුල් වෙන්න ඕනේ මේ මේ ප්‍රොසෙස් එක පටන් ගත්තට පස්සේ. හරි. ඊට පස්සේ අකි වීසා ඇප්ලිකේෂන් ෆී එක කොච්චරක් වෙනවද? මම දැන් මේ සති දෙකකට තුනකට කලින් වගේ චෙක් කරනකොට තිබ්බේ ඩොලර් 360ක මුදලක් තමයි දාලා තිබුණේ නංගි. ඒක අපි ඉන්ටර්විව් එකට කලින් ලංකාවේ ගෙවන්න ඕන එක්කෙනෙකුට ඩොලර් 360 ගන්න. ආ එක්කෙනෙකුට. එතකොට පවුලේ ඉන්න කට්ටිය අනුව ඒක ඒ වරක් වෙනස් ලොකු මුදලක් යනවා නේද? මුදලක් යනවා. ඒක තමයි මම කිව්වේ අර හැම දෙයක්ම ඔයාට 100% ෂුවර් නම් තමයි සාමාන්‍යයෙන් මෙහෙමයි නංගි. ඇත්තටම වීසා ෆී එක ගෙවන්න කියලා කියන්නේ ඒ කියන්නේ ඉන්ටර්විව් එකට කෝල් කරන්නේ ඔයාගේ ડોකියුමන්ට්ස් ඔක්කොම හරියට එයාට තියෙනවා නම් තමයි. ස්ටිල් ඒගොල්ලන්ට ස්ටිල් ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා අන්තිම මොහොතේ හරි මෙයාගේ කියන්නේ මොකක් හරි සැකයක් තිබුණත් ඔයාව ඩිස්කොලිෆයි කරන්න. ඔයා වෙතනදී ඩිස්කොලිෆයි වුණත් ඔයා අර කරපු වියදම් කරපු සල්ලි ඔක්කොම ඉතින් අපතේ යනවා. හරි. ඉතින් ඊට පස්සේ අකි ඉන්ටර්විව් එකට කතා කරාට පස්සේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අයියෝ මට ඉංග්‍රීසි දන්නේ නැහැ. ඉතින් එතකොට මම කොහොමද ගිහිල්ලා මේක ඉන්ටර්විව් එකේ කතා කරන්න කියලා. ඉතින් මේකෙදි ඉංග්‍රීසි අනිවාර්යද අකි?
ඉංග්‍රීසි අනිවාර්යෙන් නැහැ නංගි. ඉතින් ඉංග්‍රීසි පුළුවන් නම් හොඳයි. මොකද ඇමරිකාව කියන්නේ ඉංග්‍රීසි කතා කරන රටක්. කොහොම නමුත් ඩීවී ලොටරි එක වින් කරපු කෙනෙකුට ඉන්ටර්විව් එකේදී ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් එහෙම නැත්නම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගේ සේවය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට එහෙම කෙනෙක් ගත්තා කියලා ඒගොල්ලෝ අපේ ඇප්ලිකේෂන් එකට අවාසියක් එහෙම වෙනවද නැත්නම් ඒක ප්‍රශ්නයක් නැද්ද? නෑ නංගි, කිසිම වෙලාවක මේ අපිට මේ රටේ තියෙන එක දෙයක් තමයි අර ඒ රයිට්ස් කියන ඒවා අපිට හරියට දෙනවා. ඒ කියන්නේ ඇමරිකන් එම්බසි එක ඇතුළට යන තැන කියන්නේ එතනින් නම් අපිට සලකන්නේ අපි අර ඇමරිකාව ඇතුළට ආවා වගේ තමයි. අපිට කිසිම විදිහක ඩිස්ක්‍රිමිනේෂන් එකක් වෙන්නේ නෑ. එහෙම ඒක ඒගොල්ලන්ට කරන්න බෑ. එහෙම එහෙම නීතියෙම ඒගොල්ලන්ට එහෙම කරන්න බෑ. ඔයාට සිංහලෙන් කතා කරලා ඔයාගේ ට්‍රාන්ස්ලේට් එතකොට ඔයා කියන දේ වීසා ඔෆිසර්ට එහෙම මේ ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා කියනවා. ඒකෙන් ඒකෙන් බලපෑමක් වෙන්නේ එතකොට දැන් අක්කිත් ග්‍රීන් කාඩ් එක දිනපු කෙනෙක්. එතකොට අක්කිත් මං හිතන්නේ ඉන්ටර්විව් එකකට යන්න ඇති. මේකෙදි සාමාන්‍යයෙන් මොන වගේ දේවල් දක්ී අහන්නේ? නංගි මගේ ඉන්ටර්විව් එක තිබ්බ ඇත්තටම මීට අවුරුදු 10කට විතර කලින්. මම සිලෙක්ට් වෙන්නේ කටාවල. එතකොට මගේ ෆැමිලි එකම කටාවල හිටියේ. ඉතින් කටාවලදිත් හරීම ඇත්තටම හරීම පහසුයි. හැමදේම අපිට එතනදී ලොකු මේව එකක් තිබ්බේ නැහැ. බොහොම පොඩි ප්‍රශ්න ටිකක්. හැබැයි එතනදී මම තමයි මේන් ඇප්ලිකන්ට්. මම තමයි බින් කරන්නේ. එතකොට ග්‍රීන් කාඩ් බින් කරපු කෙනාගෙන් තමයි ඔක්කොම විස්තර ටික අහන්නේ. දැන් මගෙන් අහපු දේවල් නම් නංගි ඇත්තටම මගේ කියන්නේ education qualifications ගැන ඉගලන් කතා කරා. මගේ රැකියාව ගැන ඇහුවා. ඊළඟට මගෙන් අහපු අනිත් දේ තමයි මම ඇමරිකාවට ගිහිල්ලා කියන්නේ මොන වගේ දෙයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැන. ඊට අමතරව මට මතක හැටියට මගේ පුතාගේ වයස ගැන ඇහුවා. එතකොට එයා ගොඩක් පොඩි. හස්බන්ඩ් කරන රස්සාව ඇහුවා. ඔන්න ඔය වගේ ටිකක් තමයි ඇහුවේ. ඒක හැබැයි ඒකට කලින් නම් අර මේ ඕත් කරන ගන්නවා කියලා කියන්නේ මට මතකයි. ඒක මට මතකේ තියෙනවා. ඒගොල්ලන් කිව්වා يعني මම මේ කියන කිසිම දෙයක් බොරු නෙමෙයි, මම මේ ඇත්ත කියන්නේ යන්නේ වගේ කියලා එහෙම එකක් කරා. ඒ වුණාට දැන් ලංකාවේ නම් එහෙම එකක් කරලා නැහැ කියලා තමයි මම දන්නේ. කොහොම නමුත් දැන් මම රෙස්පොන්ස් කරපු එක්කෙනා ලබන දැන් සතියකින් විතර යාට ඉන්ටර්විව් එකක් තියෙනවා. ඉන්ටර්විව් එක තියෙනවා. ඉතින් මට ඇත්තටම අර ලේටස්ට් ইনফরমේෂන් ගන්න පුළුවන් වෙනවා එයා හරහා. එතකොට ඉස්සරහදී මට තව මීටත් වඩා හොඳට අපේ විවස්ලාව දැනුම්මත් කරන්න පුළුවන් වෙයි. හරි. ඉතින් ඉන්ටර්විව් එකෙන් පස්සේ අක්කි අපි හිතමු එයා ඉන්ටර්විව් එකට කෙනෙක් සාර්ථකව මුහුණ දුන්නා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔයගලන් ඔයගේ මේ પાස්පෝර්ට් එක තියාගන්නවා නංගි. මොකද දවස් දෙකක් විතර යනවා මේ වීසා එක ගහලා දෙන්න. ඊට පස්සේ ඔයාලට කෝල් කරලා කියයි ඇවිල්ලා પાස්පෝර්ට් එක අරගන්න කියලා. ඊට පස්සේ කෙලින්ම ඇමරිකාවට එන්න පුළුවන්ද කියන්නේ? ඊට පස්සේ ඇමරිකාවට එන්න පුළුවන්. ඊට පස්සේ within 6 months. ඒ කියන්නේ ඔයාගේ දැන් එතනදි දෙන green card ඒ ගහන visa එක 6 months වලට තමයි valid වෙන්නේ. එතකොට ඒ මාස 6ක් ඉක්ුත් වෙන කලින් ඔයා මේ රටට එන්න ඕනේ. ඔයා කියන්නේ ඔයාගේ මුළු පවුලම මේ රටට ඇවිල්ලා තියෙන්න ඕනේ. දැන් සමහර වහන ප්‍රශ්නයක් තමයි නංගි. දැන් මම නම් green card එක win කරේ මට කලින් ඇවිල්ලා මගේ family එක ඇය පස්සේ ගන්න පුළුවන්ද කියලා. එහෙම කරන්න පුළුවන්. අපි අපේ යාළුවෝ තියෙනවා ගොඩක් දෙනෙක් එහෙම කරලා. මොකද බබාලා එහෙම පුංචි නම් ඒගොල්ලන් අර ටිකක් මෙහෙ ඇවිල්ලා ඔක්කොම සෙටල් කරලා ඊට පස්සේ ෆැමිලි එක ගන්නවා. ඒක කරන්න පුළුවනි. හැබැයි ඔයා 6 months ඇතුළතදී මුළු පවුලම මෙහාට ඇවිල්ලා තියෙන්න ඕනි. අනිත් එක තමයි දැන් එහෙම කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් දැන් හස්බන්ඩ් කියන වයිෆ් නම් මේන් ඇප්ලිකන්ට් වයිෆ් නම් දිනලා තියෙන්නේ හස්බන්ඩ් කලින් එන්න හදනවා නම් ඒක පොඩ්ඩක් වීසා මේ කියන්නේ ඉන්ටර්විව් එකේදී අහන එක හොඳයි. මොකද ඔක DV1 DV2 ওই විදිහටනේ යන්නේ වීසා එක. ඉතින් එතකොට සමහරක් වෙලාවට මට දැනෙච්ච දේ තමයි මේන් ඇප්ලිකන්ට් නැතුව අනිත් කෙනාට එන්න බැරි වෙයි. මොකද මේන් ඇප්ලිකන්ට් හරහා තමයි මුළු ප්‍රොසෙස් එකම එයාපෝර්ට් එකේදීම පටන් ගන්න. ඉතින් ඒක නිසා එහෙම කාට හරි අවශ්‍ය නම් වීසා ඔෆිසකින් ඒ ගැනත් අහලා දැනගන්න පුළුවන්. හරි. ඉතින් ওই විදිහට තමයි එහෙනම් ග්‍රීන් කාඩ් එක වෙන්නේ. ඉතින් ඇත්තටම මුල ටික නොමිලේ ලේසියෙන් කරාට ඊට පස්සේ මේ සිලෙක්ටඩ් වුණාට පස්සේ ප්‍රොසෙස් එක ටිකක් පරිස්සමට හරිම සීරු මාරුවෙන් කරන්න ඕනේ. හැබැයි බැරි නැහැ නේද? බැරි නැහැ නංගි. මොකද මම හැමතිස්සම විශ්වාස කරන දෙයක් තමයි මට පුළුවන් වුණා නම් ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි මේක අර ස්මූත් ප්‍රොසෙස් එකක් නෙමෙයි. يعني අර ලේසියෙන් හැමදේම ඔයාට අර ප්ලේට් එකක් උඩ තියලා කවුරුත් කිසිම දෙයක් ගෙනල්ලා දෙන්නේ නැහැ. මොකද දැන් මම මේ රටට එන්නේ අවුරුදු 34 විතර නංගි. එතකොට ඒ කියන්නේ අපි හැමදැනම ගිහිල්ලා කියන අපිට අර හරි ඇඩ්ජස්ට් වෙන හරි අමාරු වයසක් නේ. දැන් මේ අපිට සමහර අවුරුදු 50 60 දෙනවා කියන්නේ ඒක හරි ඇඩ්ජස්ට් වෙන හරි අමාරු වයසක්.
හැබැයි කරන්න පුළුවන් ඒ කරන්න උවමනාව තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි අපි දැන් ලංකාවේ හොඳ රස්සාවක් කරා නම් මෙහි ඇවිල්ලා එකපාරටම ඔයාට ඒ ජොබ් එක හම්බෙයි කියලා හිතන්න බෑ. මොකද මේ රට ඇතුළතත් ලොකු කියන්නේ මේ කම්පිටිෂන් එකක් තියෙනවා ජොබ්ස් වලට. එතකොට අපිට ඒ ජොබ් මාකට් එකේ තමයි අපි කම්පීට් කරන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට ඒ අපේ ස්කිල් සෙට් එක, අපේ ඩිටර්මිනේෂන් එක, අපේ තියෙන උනන්දුව කැපවීම, අර කාගෙන ඉස්සරහට යනවා කියන එක ඔය ඔක්කොම බලපානවා නම් මේ රටට ඇවිල්ලා සක්සස්ෆුල් වෙන්න. හැබැයි මේ රටට ඇවිල්ලා සක්සස්ෆුල් වෙච්ච ලාංකිකයෝ ගොඩාක් මම දන්නවා, අපි වටේ ඉන්නවා ගොඩාක් හොඳටම ජීවත් වෙන. ඉතින් ඒක නිසා ඒක කරන්න පුළුවන් දෙයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. හරි, අනිත් දෙයක් කිය අන්තිමට මහන්න ඕනේ. දැන් අපි ස්පොන්සර් කෙනෙක් හොයාගෙනද මේ ඔක්කොම සාර්ථකව එන්නේ? ඉතින් එහෙමයි කියලා අපි ඒ ස්පොන්සර් ගෙම්ම හැමදේම ඉල්ලගෙන කරන්න ප්ලෑන් කරගෙන නැතුව පුළුවන් තරම් ටිකක් ආවට පස්සේ තනියම දේවල් කරගන්න ප්ලෑන් කරන්න ඕනේ. ඉතින් එතකොට අක්කිය දැන් අපි ආවට පස්සේ යම් කිසි වියදම් කීපයක් යනවා. ඉතින් අර අපි ඔෆිෂියලි ඇප්ලිකේෂන් ෆී එකයි මෙඩිකල් වලටයි විතරයි දම යන්නේ කියලා කිව්වට ඊට පස්සේ ආටිකල්ස් වලට ඊට පස්සේ මෙහි ආවට පස්සේ අපිට ස්පොන්සර්ගේ ගෙදරම අවුරුද්දක් ඉන්න බැහැනේ. ඉතින් ඒ දේවල් වලටත් මුදල් ටිකක් එකතු කරගෙන හරි එක්කෝ ඇවිල්ලා ටක් ගාලා ජොබ්ස් හොයාගෙන හරි එහෙම කරන්න ඕනේ. ඩකේ ගැන පොඩ්ඩක් උපදෙස් ටිකක් දෙනවද? ඔව් රංගි, ඔයා කියපේක හරියටම හරි. මොකද අපිට ස්පොන්සර් කෙනෙක් හම්බුණා කියලා එයාට බරක් වෙන්න එපා මේ රටට ආවට පස්සේ. මොකද මේ රට ගොඩක් එක්ස්පෙන්සිව්, ඒ කියන්නේ එක්ස්පෙන්සස් ගොඩක් වැඩි රටක්. ඒ කියන්නේ ගොඩාක් දේවල් මිනිස්සුන්ට කරන්න තියෙනවා. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි ඔයා එන්න කලින් අඩුම තරමේ මාස 3කටවත් පොඩි මුදලක් එකතු කරගන්න එක තමයි. අපි නම් එනකොට ඒ විදිහට ලෑස්ති වෙලා ආවේ. එතකොට දැන් ඔයාගේ දැන් අනිත් දේ තමයි නංගි, දැන් ස්පොන්සර් ඉන්න ස්ටේට් එකටම යන්න ඕන කියලා දෙයක් නෑ. එහෙම දැන් ස්පොන්සර් ඉන්නේ කැලිෆෝනියා නම් ඔයා යන්නේ වෙන ස්ටේට් එකට නම් ඒකේ කිසිම ගැටලුවක් නැහැ. එතකොට අනිත් අනිත් කාරණාව තමයි දැන් අපි කරපු කරපු දෙයක්, මගේ මහත්තයා කරපු දෙයක්, අපි මෙහෙට එන්න කලින් ඉඳන්ම ඒ අපි කතාවලින්දිම ජොබ්ස් වලට දදා බැලුවා. හම්බ වුණේ නැහැ. ඒ වුණත් අපි ට්‍රයි කරා නම්, ඒ කියන්නේ අපිට ගැලපෙන ජොබ්ස් මොන හරි කියලා අපි ඒවලට ලිව්වා, අපි ඒවලට ඇප්ලිකේෂන්ස් දැම්මා. ඉතින් සමහර කෙනෙකුට ඒක වුණත් වැඩ කරන්න පුළුවන්. ඔයාට ලංකාවෙ ඉඳන්ම ඇප්ලයි කරලා බලන්නත් අවස්ථාව තියෙනවා. ඊළඟට දැන් මෙහෙට ආවට පස්සෙත් ඔයගලන්ට අර මම මුලින් කිව්වා වගේ ඒ ජොබ් එකම බල බල ඉන්න එපා. මොනවා හරි මොකද මෙහෙ ඌබ කරන්න පුළුවන්. ඌබ කරන එක නම් ඒ කියන්නේ ඉමීඩියට්ලි පටන් ගන්න බෑ, බට් ඔපචුනිටීස් තියෙන, ඔප්ෂන්ස් තියෙන. ඔයාලට ග්‍රීන් කාඩ් එක හම්බෙච්ච ගමන් සහ ඊට පස්සේ ඔයාලට තියෙන SSN එක හදා ගන්න ඕනේ. ඔය දෙක අතර ආවා කියන්නේ නම් ඔයා ලීගලි මේ රටේ රස්සාවක් ඕනම රැකියාවක් කරන්න සුදුසුකම් ලබනවා. එක්සෙප්ට් ෆෝර් පොඩි ෆෙඩරල් ජොබ්ස් වගේක් තියෙනවා, ඒවලට විතරයි යන්න බැරි. අද දැන් දැන් හැම ජොබ් එකකටම ඔයාලට යන්න පුළුවන්. ඉතින් ඒ ආවට පස්සේ ඔයාලට පුළුවන් ජොබ්ස් බල බල දාන්න. ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා. මම ඔයාලට නම් ගියොත් එවන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ යටින් දාන්නේ වෙබ්සයිට්ස් වල මේ ලින්ක්ස් ටික. එතකොට ඒවලට ගිහිල්ලා පුංචි පුංචි රස්සාවල්, ඒ කියන්නේ අපි කියන්නේ බ්ලූ කලර් ජොබ්ස් තියෙනවා, වයිට් කලර් ජොබ්, ඕන දෙයක් අපිට මේ හොයාගන්න පුළුවනේ. ඊළඟ දේ තමයි නංගි ආව ඇවිල්ලා ඒ වගේ ජොබ් එකක් කරන ගමන්, පාර්ට් ටයිම් ජොබ් එකක් කරන ගමන් අපිට මේ ස්ටඩි කරන්න අවස්ථාව තියෙනවා. දැන් ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් ආවොත් මෙහි ඇඩල්ට් ඉංග්‍රීෂ් ස්කූල්ස් තියෙනවා, ඒවලන්ට ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව ඔයා කරපු රැකියාවට අනුව තව මොන හරි මෙහෙට ඇවිල්ලා ක්වොලිෆිකේෂන්ස් හදාගත්තට පස්සේ දැන් හොඳම උදාහරණේ මම නංගි. දැන් මගේ තිබ්බ ක්වොලිෆිකේෂන්ස් මෙහෙ පිළිගන්නේ නැහැ. මොකද මට තියෙන ලන්ඩන් ක්වොලිෆිකේෂන්ස්. ඒකට ඒවා මේගොල්ලන් පිළිගන්නේ නැහැ සිම්පලි. මෙහෙම චාටර්ඩ් ක්වොලිෆිකේෂන්ස්. ඉතින් ඒ නිසා මට ඇත්තටම කොලේජ් යන්න වුණා. ගිහිල්ලා ඒ පොඩ්ඩක් ඒක කරගත්තාම අපේ රෙසියුම් එකට ඒක දැම්මම නංගි ඒක හරි වටිනාකමක් දෙනවා. ඉතින් එතකොට අපිට අපේ කියන්නේ මේ රටේ ජොබ් එකක් හොයාගන්න තියෙන අවස්ථාව පුළුල් වෙනවා. ඉතින් again ඒක ඔයාගේ උවමනාව මත තීරණය වෙන දෙයක්. ඔයා පාර්ට් ටයිම් ජොබ් එකක් කරන ගමන් ඉස්කෝලේ යන්න පුළුවන්. ගිහිල්ලා ඉගෙනගෙන ඔයාට ඕන තැනට ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් ගොඩක් විස්තර කතා කරා. ඉතින් මං හිතන්නේ සිලෙක්ටඩ් තැන ඉඳන් ඇමරිකාවට එන තැන වෙනකම් අපි හැම ස්ටෙප් එකම කතා කරා. ඉතින් මේ ඉන්ටර්වියු එකට වඩා අක්කගේ channel එකේ ගොඩාක් සවිස්තරාත්මක videos තියෙනවා මේ සම්බන්ධව. ඒ වගේම ඊට අමතර green card සම්බන්ධවම නෙමෙයි ජීවිතේට ගොඩක් වැදගත් videos අක්ක කරනවා. ඉතින් මමත් videos බලනවා ළඟකදී ඉඳන් අක්ක වඳුරගත්තට පස්සේ. ඉතින් resumes හදන්නේ කොහොමද, මම දැක්ක skills ගැන කතා කරලා තිබ්බා. ඉතින් ඒ වගේ ගොඩක් වටිනා
videos thiyena iting den apita kiyanna thiyene den mama issarahata man application purona videos karata man hitanne akkage channel ekak danagattata passe mata hituna mage subscribers lawa hari vistara ganna puluwan tanakata yawanna oni kiyala iting mama den kiyanne mage den subscribers la innawa nan amerikawe me avurudde ogolo green card dala application ekak daapu aya aniwaryenma akkage channel ekak gihila subscribe karanna man akkage pasan nivasa channel ekek logo ekak screen ekek daanna e wageema akkage e link ekai e vistara okkoma tika description box ekek daanna iting aniwaryenma recommend karanne green card dinupu kenekgema vistara ganna akkage channel ekata gihila subscribe karanne kiyala iting man hitanawa mage green card daapu okkoma kattiya akkage channel ekata join wei kiyala iting mokada metanadi akki mata kiyanna one den mata ona akkige akkige videos balla eka copy karala mage channel ekek video ekak daanna tibba e unata eka therumak naha mokada mama australia ave inne iting mama confidently katha karanne australia ave gana iting ara ඇත්තටම මේ process එක කරපු කෙනාට තමයි මේ පිළිබඳව විශ්වාසයෙන් විස්තර කියන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න නැතුව මට හිතුණා අක්කගේ channel එකට කට්ටිය වෙව්වා නම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා තමයි මම කරේ. ඉතින් ඉස්සරහට සමාහයට මම ලබනවද සමාහයට green card ගැන වැඩි කරන්නේත් නැති වෙයි. මොකද අක්කගේ channel එකෙන් කට්ටියට ඉස්සර ගන්න පුළුවන් නිසා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අක්කි බිසි කාර්යබහුල schedule එකක තියලත් මේ interview එකට එකතු වුණාට. අක්කට මොන හරි අන්තිමට කියන්න තියෙනවද මගේ subscribers ලට? අනේ උනාගේ ගොඩක් ස්තුතියි මං වගේ පුංචි channel එකක කෙනෙක් ඔයා මේ විදියට interview කරාට මොකද ඔයාවන් දන්න ඔයා ගොඩක් අස්සන්ට ඒ කියන්නේ අපේ ළමයින්ට ගැලපෙන විදියට අපේ දරුවන්ට ගොඩක් videos ඔයා ගෙන්නනවා ඉතින් ඇත්තටම අපි ලංකාවෙන් පිට ඉඳගෙන මං හිතන්නේ අපි හැමෝටම මොමනාව තියන්නේ ඒගොල්ලන්ව develop කරගන්න නේද ඉතින් ඒක තමයි ඇත්තටම මගේ channel එක හරහා මම කරන්නේ අන්තිමට තව දෙයක් කියන්න ඕනේ නංගි දැන් මෙහෙට එනවා නම් දැන් කැලිෆෝනියා නිව් යෝක් වගේම හිතන්න එපා මොකද ඒ දෙක ගොඩක් expensive states දෙකක් ඉතින් තව ගොඩක් තියෙනවා චුට්ටක් හොයලා බලන්න මමත් ඉදිරියේදී අරවා කිව්වා වගේ මම මේවල වගේ තව වීඩියෝස් ටිකක් දානවා හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදිහට ඉතින් ඒක නිසා හැම වෙලේම නිව්යෝක් කැලිෆෝනියා වගේ එහෙම හිතන්න එපා ඔයගලන්ට පහසු ස්ටේට්ස් තව තියෙනවා එක්ස්පෙන්සිව් නැති ලාභිත ජීවත් වෙන්න පුළුවන් ඉතින් ඒකත් බලන්න පුළුවන් ඉතින් නංගි again ගොඩක් ස්තුතියි මට කතා කරාට it's really nice talking to you nice meeting you මොකද ඔයා වගේ අර මට හරි ආසයි අර අපේ කෙල්ලෝ ටික අපේ කොල්ලෝ ටික ගිහිල්ලා ලෝකේ අර හොඳට බබලි බබලි ඉන්නවා දැකිද ඉතින් ඔයා අර හොඳට කියනවා ඒ ඇඩ්වාන්ස් ලෙවල් ඉංග්‍රීසි මේ මැත්ස් ටීචර් කෙනෙක් කියලා කියන්නේ it's not easy නංග ඉතින් congratulations and you're doing a great job ඉතින් හරි සතුටුයි මට මේකට කතා කරාට again thank you very much හරි thank you අක්කි ඉතින් මට මතකයි අක්කි කිව්වා අක්කිගේ channel එක චූටි channel එකක් කියලා ඉතින් මමත් ඇත්තටම පොඩි තැන ඉඳන් පටන් ගත්තු කෙනෙක් ඉතින් ඒ නිසා මම දන්නවා අපි partner වෙලා කරන්න ඕනේ මේක අර මගේ channel එකෙන් විතරයි කියලා එහෙම නිකන් අර ආත්මార్థකාමි වෙලා බෑ මේක YouTube එකේ වුණත් අපි collaborate වෙලා කරන තරමට තමයි හොඳ මොකද අන්තිමට මගේ channel එකෙන් කිව්වත් අක්කිගේ channel එකෙන් කිව්වත් subscribers ලටනේ අපි උදව් කරන්න හදන්නේ ඉතින් ඒ නිසා හරි එහෙනම් ඔන්න අද අපි මේ කෝෆි විත් ඇන්ජි එපිසෝඩ් එක මෙතනින් නිමා කරනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පසන් නිවස YouTube channel එක ගිහිලා subscribe කරයි කියලා. ඒ වගේම ඔයගොල්ලෝ මගේ channel එකෙන් යන කෙනෙක් නම් අක්කගේ videos link දාන්න ගිහිලා ලංකනින් මෙබන් channel එකෙන් ආවේ කියලා අක්කට hi කියන්න. ඉතින් අක්ක ඉස්සරහට අනිවාර්යයෙන්ම results බලන video එකකුත් මං හිතන්නේ කරයි. එතකොට ඒකෙන් ඔයගලන්ට හරි විදිහට results check කරන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ලබනවද මයි කිට්ටු अदिलोडी हम अदा सुबह दवसा